සුපුරුදු විදිහටම මේ පිළිබඳව ඉතාමත් පැහැදිලිව ඔබට කියලා දෙන්න පුළුවන් මේ සම්බන්ධයෙන් අද්දකින් බහුල අපේ වෛද්‍යතුමිය අපි කැඳවා ගන්නවා මැදිරියට ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ප්‍රියදර්ශනී ගුණරත්න අපේ වෛද්‍යතුමිය ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ ආයුර්වේද සහ ශල්‍ය වේදී පළමු උපාධිය සහිතව ඉන්දියාවේ රජීව් ගාන්ධි විශ්වවිද්‍යාලයේ ආයුර්වේද ශල්‍ය වේදී පශ්චාත් උපාධියත් සහිතවයි මේ සියලු කටයුතු වල නිරත වෙලා ඉන්නේ ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ආයුබෝවන් හොඳයි දැන් අද දවසේ අපි විශේෂ අවධානය යොමු කරන්නේ විශේෂයෙන් පුරුෂ පාර්ශවයට නිසා ඔන්න කාන්තා ඔබටත් මේ සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා නම් පුරුෂ පාර්ශවය ඔබටත් හැකියාව තියෙනවා අපිට කතා කරන්න 0115 299 299 0115 299 299 මැදිරියේ දුරකථන අංකය අපි ඔබ වෙනුවෙන් විවෘත කරනවා පුරස්ත ග්‍රන්ථිය කියලා කොහොම අපිට එක පාරටම මොකක්ද මේකෙන් කෙරෙන්නේ මේ මේකෙන් මොන වගේ කාර්යභාරයක්ද සිද්ධ කරන්නේ ශරීරය අභ්‍යන්තරයේ කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ කියන දේ පිළිබඳ ලොකු අදහසක් නැහැ. ඇත්තටම පුරස්ත ග්‍රන්ථිය කියලා කියන්නේ මොකද්ද වෛද්‍යතුමනි? අපි එතනින් කතා බහ ආරම්භ කරමු. ඔව්. දැන් මම ඇත්තට මේ කලින් දවස් හැමකේම කාන්තාවන්ට වැදගත් මාතෘකා කතා කළා. නමුත් මම හිතුවා මේක කාලීනව ප්‍රශ්නයක් වෙච්ච දෙයක් නිසා අපි මේක කතා කරන්න සුදුසුයි කියලා. ඔයගොල්ලෝ අහලා ඇති පුරස්ත ග්‍රන්ථිය සහ පුරස්ත ග්‍රන්ථියේ රෝග නැත්තම් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් නැත්තම් ප්‍රොස්ටේට් එන්ලාර්ජ්මන්ට් කියන වචනේ මම හිතන්නේ හරි සුලභ වහනවා. නමුත් මොකද්ද මේ කොහෙද තියෙන්නේ කියන එක ගැන අවබෝධය හරි අඩුයි හැමෝටම. මේ පුරස්ත ග්‍රන්ථිය කියන එක විශේෂයෙන්ම පිහිටන්නේ පිරිමින්ට. ඒ කියන්නේ ඒක ගෑනු අතර තියෙන අවයවයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා මේ ලිංගික කටයුතු සඳහා වැදගත් වෙන සහ වෙනත් කටයුතු සඳහා වැදගත් වෙන අවයවයක්. ඒක විශේෂයෙන්ම තියෙන්නේ මුත්‍රාශය සමගම පහලින් මුත්‍රාමාර්ගයේ ආරම්භයේම. ඒක අපේ ගුද මාර්ගයට ඉදිරියෙන් තමයි තියෙන්නේ. මේක අපි කියනවා සාමාන්‍යයෙන් මේ වල්නට් කියලා තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති යම්කිසි ගෙඩි වර්ගයක් අපි ආහාරයට ගන්න අන්නේ හැඩය සහ ප්‍රමාණය කියලා. හරියට ගත්තොත් අපි කියනවා බරින් ග්‍රෑම් 20 30 අතර ප්‍රමාණයක්. අපි ඒකේ පරිමාව නැත්තම් විශාලත්වයේ ගියොත් මිලිලීටර් 30 40 අතර ප්‍රමාණයක් තියෙනවා කියලා. අපි ඔක ආයුර්වේද කියන්නේ අෂ්ටිලා කියලා. මොකද්ද මේ අෂ්ටිලා කියන්නේ කියලා කිව්වොත් ඈත අතීතයේ මේ කඩුව කියන එක මුවහත් කරන්න තිබිලා තියෙනවා පොඩි ගලක්. ඒ ගලේ ස්වභාවය හැඩය වගේ සියලුම දේවල්ට සමාන අපේ ග්‍රන්ථියක් දිනවා. අන්න ඒ ග්‍රන්ථිය අෂ්ටිලා කියනවා කියන එක. ඒ කියන්නේ ඒකට කියන නම අෂ්ටිලා කියන එක තමයි අපේ මේ ග්‍රන්ථිය නමටත් යොදලා තියෙන්නේ අතීතයේදී. අපි ගොඩක් දේවල් අඳුරගන්නේ අපි ස්වභාව ධර්මයේ තියෙන දෙයක් එක සසඳලානේ. එතකොට ඒ නිසා තමයි මේ අෂ්ටිලා කියන වචනේ ඇවිත් තියෙන්නේ. එතකොට අපි මේක රෝගයක් විතර කතා කරනකොට ආයුර්වේදයේ අපි ඔකට කියනවා වාත අෂ්ටිලා කියනවා. නැත්නම් වාතජ අෂ්ටිලා කියලා කියනවා. එහෙම නැත්නම් මුත්‍රජ අෂ්ටිලා කියලා කියනවා. එතන මේකේ කාර්යභාරය බොහොම කෙටියෙන් කිව්වොත් එහෙම මේ පුරස්ත ග්‍රන්ථියෙන් යම්කිසි ශ්‍රාවයන් වගේක් නිපදවනවා. මේක ශුක්‍රාණු වල තියෙන පෝෂණීය තත්ත්වය සහ ඒකේ තියෙන සරු බව රඳාපවත්ව ගන්න ගොඩක්ම වැදගත් වෙනවා. මේ ග්‍රන්ථිය ගැන තවත් කිව්වොත් මේක වයසත් එක්ක විශාල වෙනවා. ඕක තමයි විශේෂත්වය. දැන් අපි වයසත් එක්ක අපේ ඇඟේ වෙනස් වීම දකින්නවනේ. එතකොට මේකේ වෙනස තමයි මේක වයසත් එක්ක විශාල වීමක් සිද්ධ වෙනවා. ඒක ස්වභාව ධර්මයෙන් සිදුවෙන දෙයක්. නමුත් මේක යම්කිසි අවස්ථාවක් වෙනවා අපිට කරදරකාරී සහ රෝගී තත්ත්වයක් වෙන එක. අපි ඒක ගැන තමයි අද කතා කරන්නේ. හොඳයි. ඒ රෝගී තත්ත්වය පිළිබඳව අපි කතා කරනකොට වෛද්‍යතුමනි පුරස්ත ග්‍රන්ථි ආශ්‍රිතව මොන වගේ රෝගද ඇති වෙන්න පුළුවන් සහ මේ එහි තියෙන වැදගත්කම ගැන අපි කතා කරමු. ඔව්. ඒක තමයි විශේෂත්වය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම එතන තියෙන ග්‍රන්ථියට විවිධාකාර රෝග ඇති වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි දකිනවා වයස අවුරුදු 40ට පස්සේ සාමාන්‍යයෙන් පිරිමින්ගෙන් 12කින් එකකට මේ ග්‍රන්ථිය විශාල වීම ආරම්භ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයට වඩා වැඩි වේගෙන් විශාල වීම ආරම්භ වෙනවා. ඊට පස්සේ අවුරුදු අපි කියනවා 50ත් 60ත් අතර අයගේ සාමාන්‍යයෙන් 70%ක විශාල වීම වේගවත් වෙනවා. අවුරුදු 80 වෙද්දී 90%ක මේ ග්‍රන්ථිය විශාල වීම ආරම්භ වෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් අපි කියනවා හිංසාකාරී නොවන අවස්ථාවක් කියලා. නමුත් සමහරක් අයගේ මේක පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. අපි කියනවා දල වශයෙන් සියලු පිරිමින්ගේ ජීවිත කාලයේ කොතන හරි 12න් එක්කෙනෙකුට මේ පිළිකා තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ පිළිකා තත්ත්වය ඇති වෙන අයගෙන් 39 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මේ හේතුව නිසා මරණය ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. අපි කියනවා පිරිමි පාර්ශවයේ ගත්තහම ඒගොල්ලන්ගේ මරණයට හේතු වෙන ඒ වගේම පුරස්ත ග්‍රන්ථිය ආශ්‍රිතව තියෙන පිළිකා නැත්තම් ප්‍රොස්ටේට් කැන්සර් කියන එක ප්‍රධාන ස්ථානයක් ගන්නවා. එතකොට ඒ වගේම මේ හේතුව වගේම තියෙනවා පුරස්ත ග්‍රන්ථි වල දෙන ආසාදන ප්‍රොස්ටයිටිස් කියන එක තියෙනවා. ඒ වගේම ඒක නිසා එන මුත්‍රා ආසාදන මුත්‍රා පිට නොවීම
වාසිය අටිබදේ ඇති වෙන ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්න පුළුවන් පුරස්ත ගන්තිය ආශ්‍රිතව. හොඳයි දැන් විශේෂම කාරණාව මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබඳව පුරුෂ පාර්ශවයේ හෝ වේවා ඒ පිළිබඳව ගෙදර ඇතුළත කතා කරලා අපි අවධානය යොමු කරත් මේ පිළිබඳව අපි සමාජයට හෙළි කරන්න වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබන්න යන්න අපි අකමැති. එහෙම දීර්ඝ කාලීනව මේ සංගවා තබා ගැනීම නිසා ඇති වුණු රෝගී පීඩාවන් තත්ත්වයන් ඔබතුමියගේ අත්දැකීම් එක්ක ඔබතුමියට මුණ ගැහිලා ඇති. අපි ඒ ගැනත් පොංචි මතක් කිරීමක් කරමු. මොකද යම් කිසි කෙනෙක් ඉදිරිපත් නොවනවා නම් මෙවැනි රෝගී තත්ත්වයක් තබාගෙන ඔබ ඒ සංගවා ගැනීම තුළ සිදුවේ හැකි කරදර බාධක පීඩා තත්ත්වයන් මොනවාද කියලා. ඔව් ඒක තමයි. දැන් මෙතෙන්දි මං කියුව එකයි දැන් සමහරවල් රෝගියා එක්කෙනෙක් වුණාට මේ රෝගය නිසා මුළු ගෙදරම පීඩා විඳින්නත් පුළුවන්. අපි සරලවම ගත්තොත් මේගොල්ලෝ කියන එක දෙයක් තමයි මුත්‍රා ඉස්සර වගේ විදලා යන්නේ නැහැ කියන එක තමයි පළවෙනියටම කියන්නේ. ඒ වගේ මේගොල්ලෝ කියනවා වෙන්දා වගේ මුත්‍රා යන්නේ නැහැ. මුත්‍රා හිරවීමක් සිද්ධ වෙනවා. මුත්‍රා යන්න අවශ්‍යයි කියලා දැනුණට එකපාරට මුත්‍රා ටික යන්නේ නැහැ. අනිත් ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ දැන් දේ මුත්‍රා කරාට සම්පූර්ණයෙන්ම මුත්‍රා පිට වුණා කියලා යාට හිතෙන්නේ නැහැ. නැවතත් හිතෙනවා මෙයාට මුත්‍රා තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා කියලා. එතකොට අනිත් දේ ජීවිතේ හැමතිස්සෙම කරදරකාරී ප්‍රශ්න තමයි. එතකොට ඊටත් අමතරව ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේගොල්ලෝ ගොඩක් වෙලාට රැට වරින් වර නැගිටලා මුත්‍රා කරන්න යනවා. ඒක යාලට පුදුමාකාර අපහසුාවක්. ඒකයි මම කිව්වේ පවුලටම සමහරට කරදරයක් කියලා. මොකද එක්කෙනෙක් නැගිටගෙන වරින් වර මුත්‍රා කරන්න යනවා සමහරට රැට 10-12 වාරයක් වෙන්න පුළුවන් එයා වරින් වර මුත්‍රා කරන්න යනවා. එහෙම නැත්තම් සමහර වෙලාවට ඔය ඔක්කොම තියෙද්දි මුත්‍රා කරන්න ගිහින් මුත්‍රා පිට වෙන්නේ නැතුව යට තටමඬ සිද්ධ වෙනවා. يعني ඊටාම අපහසු තත්ත්වයක්. ඊළඟට සමහරට වේදනාවක් ඇතිවෙනවා. සමහර අයට ඔය ඔක්කොම තියෙද්දි මුත්‍රා යන්නේ නැතුව මුත්‍රා සමග ලේ පිට වෙනවා. ඒකත් භයානක අවස්ථාවක්. ඒ වගේම තව සමහරක් අයගේ මුත්‍රා දැන් යන ප්‍රමාණය අඩු වෙලා වගේම එයාට කොච්චරවත් යන්න හිතෙනවා දවල්ටත්. රැයට වගේම දවල්ටත් යන්න වෙනවා. ඒතකොට ඒ කියන්නේ මේ ජීවිතේ අනික් වැඩ මුකුත් කරගන්න බැරි වෙන තරමට යාට කරදරකාරී ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ වෙලාවට සාමාන්‍යයෙන් ওই ලක්ෂණ වලින් එකක් හෝ පහළ වෙන වෙලාවට ඉක්මනට වෛද්‍යවරයෙක් එතු යොමුනොත් එහෙම අපිට අවශ්‍ය පරීක්ෂණ ටික කරලා ඉවරලා අවශ්‍ය ප්‍රතිකාර වලට යොමුනොත් මං හිතනවා ඒගොල්ලන්ට ඒ කරදර අවස්ථාව වලින් ඉක්මනට මිදෙන්න පුළුවන් වෙයි කියලා. එයින් ශරීරයට තියෙන බලපෑම කොහොමද වෛද්‍යතුමනි? ඔව් දැන් මේ මෙහෙමයි ඒකේ කතන්දරේ. දැන් ගත්තොත් එහෙම මුත්‍රා දැන් අපි කිව්වනේ පිට වෙන්නේ නැහැ හොඳට කියලා. පිට වෙන්නේ නැති වුනහම එකක් තමයි මුත්‍රා එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ එකතු වීම දිගින් දිගටම සිද්ධ වුනහම එයාලගේ මුත්‍රාවල සමහරවිට අපි කියනවා මේ ගල් ඇති වෙන අවස්ථාවක් තියෙනවා කියලා. එකක්. ඒක ටිකක් දුර්ලභයි. නමුත් නිතර වෙන්න පුළුවන් දේ තමයි මුත්‍රා වැඩිපුර ඉතුරු වුනහම. සාමාන්‍යයෙන් කෙනෙක් මුත්‍රා පිට කරාට පස්සෙත් මුත්‍රා මිලිලීටර 30ක් විතර මුත්‍රාශය රැඳෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ වගේ අයට සමහරවිට මිලිලීටර 300ක් වගේ දක්වා මුත්‍රා ඉතුරු වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතෙන්ට එන විස බීජ එකතු වීමේ හැකියාව වැඩි. එතන විස බීජ රැඳෙනවා කියන්නේ මුත්‍රා ආසාදන. එතකොට යාට මුත්‍රා දැවිල්ලක් එනවා. ඒ යටිබඩ කරවීමක් සිද්ධ වෙනවා. වරින් වර මුත්‍රා යන්න සිද්ධ වෙනවා. කියන්නේ ඒක ඉතාම වචනෙන් කියන්න බැරි තරම් අපහසුතාවයට පත් වෙනවා. ඊට පස්සේ දැන් මේක හදිස්සියවත් මෙතනදී තිබුණොත් එහෙම පිළිකා තත්ත්වයක් ඊටත් වඩා භයානකයි. ඒ කියන්නේ සමහරට අර ඉස්සෙල්ලා අපි කිව්වාගේ මාරාන්තික තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට එදිනෙදා කටයුතු කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මං කෝ නින්දට බාධා වෙනවා. සමහරට කන බොනේ වැ සීමාවල් සමහරලට ඊටත් අදින් පාලනය කරගන්න සිද්ධ වෙනවා. මේ වගේ ප්‍රශ්න ගන්නවට මූණ දෙන්න සිද්ධ වෙනවා. හොඳයි අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ මේ පුරස්ත ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්ත්වයන් පිළිබඳ විශේෂ පුරුෂ පාර්ශ්වයේ මේ සම්බන්ධයෙන් වර්තමානයේ වන විට වෛද්‍යතුමිය අපිත් එක්ක නිරන්තරයෙන් කියපු කතාව තමයි වර්තමානයේ වැඩි නැඹුරුවක් මේ රෝගී තත්ත්වයට තියෙනවා. මේ රෝගී තත්ත්වය නිසා පීඩාවට පත් වෙන අය නිරන්තරයෙන් එතුමිය හමු වෙන්නත් එනවා. ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් ගම්පහ වික්‍රමාරච්චි ආරේද ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ප්‍රියදර්ශනී ගුණරත්න වෛද්‍යතුමියත් එක්ක අද දවසේ කතා බහ කරමින් ඉන්නේ. දැන් මේ විදිහට පුරස්ත ග්‍රන්ථියේ රෝගී තත්ත්වයක් ඇති වෙන්න බලපාන්නේ මොන වගේ හේතු කාරණාද? ඔව් අපි අර වර්තමානෙටම මේක ගලපලා ගත්තොත් එහෙම ප්‍රධාන හේතුවක් වෙනවා අපේ තියෙන මානසික ආතතිය. සමහරවිට අපිට ගෙදර කටයුතු නිසා ඇති වෙන මානසික ආතතිය, එහෙම නැත්නම් අපේ තියෙන රැකියාවේ තියෙන මානසික ආතතිය යන එතෙන්දි තමයි මම කිය මේක ආයිත් පවුලට බලපානවා කියලා. අපි කිමු යාට ගෙදර තියෙන වැඩ ප්‍රමාණය වැඩි නම් ගෙදර තියෙන අනිත් අයගෙන් එන උදව් ප්‍රමාණය අඩු නම් එතකොට යාට ඒක මානසික ආතතියක් සිද්ධ වෙනවා. එතකොට අපි කියනවා මේ මානසික ආතතිය ප්‍රධාන හේතුවක් වෙනවා. ඊට පස්සේ මෙයලක තියෙන වැරදි පුරුදු. අපි දැන් පිරිමි පාර්ශවය ගැන වැඩියෙන් කතා කළොත් එහෙම ඒගොල්ලෝ ගන්න මද්දසාර, එහෙම නැත්නම් ඒගොල්ලෝ දුම්පානය කරනවා, ගොඩක් අය බුලත් පිට කනවා. එතකොට මෙන්න මේවා හේතු වෙනවා. ඊට අමතරව නිතර කෝපි පානය. කෝපි පානයත් හොඳ නෑ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අධිකව විශේෂයෙන් මේ රෝගය ඇති වෙන්න යම්කිසි හේතුවක් තියෙන වගේ පෙන්නුම් කෙනෙකුට වැඩියෙන් පාවිච්චි කරන්න හොඳ නෑ කියන එකයි මෙතන කියන්නේ. ඊට අමතරව අපිට තියෙන දෙයක් තමයි අපි වෙලාවට නොකන එක. කෑම කන්න විශේෂයෙන් වෙලාවක් තියාගන්න ඕනේ. අපිට බඩ කිනෙන වෙලාව විශේෂයෙන්
මම හැමදාම යෝජනා කරන උදේ 7 දවල් 1 රෑ 7 කියන වෙලාවල් වලට කන්න ඕනේ. ඊළඟට ඒක හැමදාම එක වෙලාවට කන්න ඕනේ. කැමැති කැමැති වෙලාවට දවසින් දවස වෙනස් කරන්න නැතුව. ඊළඟ දේ තමයි අපි නිදා ගන්න එක. විශේෂයෙන් රෑ 10යි 4යි අතර නිදා ගන්න එකට කාලේ තියා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ඇතිවන කාලීන මලබද්ධය. ඒ කියන්නේ දිගු කාලයක් තියෙන මලබද්ධ තත්ත්ව අයින් කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට ආහාර ගැන කතා කරලා අනිත් එක තමයි අපි වතුර බොන්නේ නැති එක. හොඳින් වතුර බොන්නම අවශ්‍යයි. වතුර ලීටර් 2ක් 3ක් සමහරට 4ක් වගේ. කියන්නේ තම තමන්ගේ ඇඟේ ප්‍රමාණය අනුව, ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව අපි වතුර බොන්න ඕනේ. ඊටත් වඩා කොටසක් තියෙනවා අපි මතක් කරන්න අපිට අවශ්‍ය වෙන අපි කියමු සමහරට අපිට මුත්‍රා කරන්න අවශ්‍යයි. අපිට මොකක් හරි හේතු නිසා මුත්‍රා කරන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපිට වැසිගලියාමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒක ඒ වෙලාවේ හැටියට පාලනය කරගෙන ඉන්නවා. මේවා ඊටාම නරක පුරුදු. ඒ කියන්නේ ආයුර්වේද විදිහට මේ හේතු බලපානවා කාලීනව අපේ ඇඟේ තියෙන දෝෂ තත්ත්වයන් විශේෂයෙන් වාත කියන දෝෂ තත්ත්වය වෙනස් කරලා ඉවෙලා මේ රෝගයට හේතුවක් වෙනවා. ඊළඟට ආහාර වෙලක් තියෙනවා. ඒ කියන්නේ අපි අධිකව මිරිස්සරට, අධිකව පැණි රසට, අධිකව ලුණු රසට, අධිකව ඇමුණු රසට වගේ දේවල්, ඒ කියන්නේ අධික කියන එක ඒක අයින් කරන්න ඕනේ. ඊළඟට අපි කියන සමබල ආහාර වේලක්. ඒ කියන්නේ අපි ආයුර්වේද විද්‍යර කිව්වොත් එහෙම මధుර ආම්ල ලවණ කටු තිත්ත කසාය කියන රස වර්ග 6 එහෙම නැත්නම් අපි නවීනව කියන සමබල ආහාර වේලක් ගන්න ඕනේ. අපිට දරකට එමෙතුමක් තිබෙනවා. ඒටත් අපි අවස්ථාව ලබා දීලාම ඔබතුමිය කතා කරපු ඉදිරි කතා බහට යමු එමු. අයිබෝන් සුබදාසරක් ශෛල් මහත්මිය. ආව අයිබෝන් මහත්මිය. ඔව් අයිබෝන් मुत्रा दविल बड़े दविल देखा मुत्रा यानकोट मुत्रा दविल मुत्रा रसनेहिमती पुलवा ඊට පස්සේ මුත්‍රා සමයට යනකොට එකපාරට පිට කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් මම කිව්වාගේ කොටස් කොටස් වශයෙන් පොඩ පොඩ මුත්‍රා යන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් මුත්‍රා බින්දු බින්දු වශයෙන් වැටෙන වෙලාවල් තියෙනවා. ගොඩක්ම අපිට වෙනස අඳුර ගන්න පුළුවන් දේ තමයි වෙන්දතරම් මුත්‍රා විදලා යන්නේ නැති එක. එතකොට දැන් ඔය බඩේ දැවිල්ල ගුවා මේක අපි කියන ගැස්ට්‍රයිටිස් හෝ ආයුර්වේදෙන් කියන අම්ල පිත්ත රෝගයට සම්බන්ධයක් තියෙනවා වෙන්නත් පුළුවන්. එතකොට ඔය දෙක තුනම වෙන් කරගන්න හොඳම දේ තමයි තව සමහර වෙලාවට අපි වැඩි නොහිතන එකක් තමයි එක දිගටම මේ ඉඳන් ඉන්න එක. සමහරක් වෙලාවට අපි වාහනයක එලවන්න නිසා හෝ නැත්නම් අපි ඉගෙන ගන්න නිසා හෝ රස්සාව නිසා අපි සමහරට එක දිගටම ඉඳන් ඉන්නවා. තද පුෂ්ඨයක් මත. ඒකත් එච්චර හොඳ නෑ කියලා ආයුර්වේද කියන්නේ. ඊළඟට අපි ව්‍යායාම නොකිරීම. ඒ කියන්නේ අපේ ඇඟේ අවශ්‍ය චලන ටිකවත් සිද්ධ වෙන්නේ නැති එක. ඊළඟ දේ තමයි මේ පහුකාලීනව පුරස්සගන්තිය ඉදීමීමට හේතුවක් වෙන්න පුළුවන් මොකක් හරි මේ යටිබඩ පැත්තට සිදු වුණු මොනවා හරි අපි කියමු පහර වැදීමක්, තැල්මක් වගේ එකක්. සමහරට අපිට මතක නැහැ පුංචි කාලේ සිද්ධ වීමක් වෙන්න පුළුවන්. නමුත් පසු කාලීනව ඒක වයසත් එක්ක අර මං කිව්වාගේ සාමාන්‍යයෙන් අවුරුදු 40න් පස්සේ පුරස්සගන්තිය විශාල වීම ආරම්භ වෙනවා. මේ යම්කිසි තැනකදී රෝගී තත්ත්වයක් බවට පත් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට පිළිකාවක් වෙන්නත් පුළුවන් නෑ කියන්න බෑ. හොඳයි දැන් වෛද්‍යතුමිය මේ අපේ රෝගීන්ට බෙහෙත් දෙනවා විතරක් නෙමෙයි මේ වෛද්‍ය දරුවන්ට පවා උගන්වන වෛද්‍යතුමියක් විදිහට මේ දේවල් එක්ක නිරන්තරයෙන් අවධානය යොමු වෙන නිසා සහ ඒ අත්දැකීම් සහිතව අපිට කියන්නකෝ ආයුර්වේද වෛද්‍යාත්මකව අපි කොහොමද මේ කාරණාව විශේෂයෙන්ම පැහැදිලි කරන්නේ? ඔව් දැන් අපි ආයුර්වේදයෙන් ප්‍රතිකාර කරන්න නම් ඉස්සලම් මේ රෝගය හැදෙන හැටි ආයුර්වේදයෙන් තේරුම් ගන්න ඕනේ. අපි දැන් අර ඉස්සලා කිව්ව විදිහට ආහාර වල වැරදි. ඊට පස්සේ අපි කියපු විදිහට අර නියම වෙලාවට මල මුත්‍ර බැහැර නොකිරීම කියන හේතු. එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම යාගේ අර දීර්ඝ කාලීනව ඉඳගෙන ඉන්න වගේ හේතු නිසා අපි කියනවා මේ වාත දෝෂය කියන එක කෝප වෙනවා කියලා ආයුර්වේද විශේෂයෙන්ම අපාන වාතය කියන එක කෝප වෙනවා කියලා. ඊට පස්සේ අර අපි කියපු විදිහට ආහාර වල වැරදි. ඊට පස්සේ අපි වේලාවට ආහාර නොගැනීම, වතුර ප්‍රමාණවත් නොබීම, ඊළඟට අර ප්‍රමාණවත් නිින්ද නොලැබීම වගේ හේතු නිසා අපි කියනවා ආහාරයේ පැසවීමේ අඩුවක් එනවා. අපි ඔකට කියනවා ආමය කියලා. මේ ආමය කියන එක අපේ මේ තියෙනවා රස ධාතුව කියලා මේ ශාරීරික කොටසක් ඒකට එකතු වෙනවා. ඊට පස්සේ රක්ත ධාතුවට එකතු වෙනවා. ඊට අමතරව අපේ මේ ඇඟේ තියෙන කප කියන දෝෂයට එකතු වෙනවා. විශේෂයෙන් ශ්ලේෂ්ම කප කියන දෝෂයට එකතු වෙනවා. එතකොට මෙන්න මේ කියන අපාන වාතය කියන එක කැළඹීමක් ඇති වෙනොත් නැත්තම් කුපිත වුනහම අපි කියනවා මේ සෛල බෙදීම වේගවත් වෙනවා. එතකොට ඒක නිසා සෛල බෙදෙනවා. ඒ වගේම කප කියන දෝෂය එකතු වුනහම සෛල ප්‍රමාණය විශාල වෙනවා සහ සෛල හැදීම වේගවත් වෙනවා. එතකොට මෙන්න මේ
කප සහ වාත කියන දෝෂ දෙක එකතු වෙලා විශේෂයෙන් ග්‍රන්ථිය විශාල වෙනවා. නමුත් පසු කාලීනව එකට පිත කියන දෝෂයත් එකතු වෙනවා. මොකද අර අපේ තියෙන ආම තත්ත්ව සහ මුත්‍රාවල දෝෂ හේතු නිසා. එතකොට අපි ප්‍රතිකාරයක් කරනකොට මෙන්න මේ කාරණා ටික අපි සිහිය තියාගෙන ඒව નિවරදි කරන්න තමයි ප්‍රතිකාරය යොදන්න සිද්ධ වෙන්නේ. හොඳයි අපිට දරකතන වතුමක් තිබෙනවා සුමනපාල මහත්මයාට අපි අවස්ථාව උදා කරලා දෙනවා. අයිබන් සුබෝදෑසනක්. ඔව් ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න වෛද්‍යතුමියට. නැද මගේ මම ප්‍රෙෂර් කරලා තංගුවේ. ඔව් ඉස්තිගේ ඕල්ඩේ මලනේ. ඔව් යන්ති විතාවත් ප්‍රෙෂර් කරේ. ඔව් දෙක තාය කරනවා. හරි. තාමාගේ වේදනාවයි. ආ ගිරන් වේදනාවක් තමයි දැන් නම් බැහැ මාර්ගම ආරෙයි. හරි මහත්මයා මෙන්න මේකයි වෙන්නේ දැන් අපි ඇත්තරම සාමාන්‍ය ශල්‍ය කර්මකෙන් කරන්නේ මේ රෝගයෙන් ඇති වුණු ඵලයටයි බේත් කරන්නේ. එතකොට ඵලයේ ඉවත් වුණාට තවම හේතු ඇඟේ තියෙනවනේ. එතකොට ඒ නිසා තවමත් ඒ හේතුවෙන් ඇතිවන ප්‍රතිඵල ගැන තමයි දැන් ඔබතුමා කතා කළේ. දැන් මම මේ කියපු ටික චුට්ටක් අහන් ඉඳලා ඒ ගැන පිළිපැදීමක් සිද්ධ කරන්න. ඒ වගේම මම ඉදිරියේදීත් කියනවා තවත් චුට්ටක් විස්තර ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. එතකොට මං හිතන්නේ හරියයි. මොකද ශල්‍ය කර්මයක් කරලා තියෙනවා නම් මං හිතනවා ප්‍රතිඵල හොඳයි කියලා. හොඳයි අපි ඔබතුමාට ආරාධනා කරලා රැඳිලා ඉන්න අපිත් එක්ක වැඩසටහන පුරාවට මේ කියන කරුණු කාරණා ඔබට වැදගත් වෙවි. දැන් මේ වගේ රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක්ට මේ හඳුනා ගන්න තියෙන පරීක්ෂණ මොනවද වෛද්‍යතුමනි? ඔව් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අර මම කලිනුත් කිව්වා වගේ මේක පිළිකා තත්ත්වයක්ද නැද්ද කියන එක වෙනස් කරගන්න ඕනේ. අපි ඒකට ප්‍රොස්ටේට් ස්පෙસિෆික් ඇන්ටිජන් නැත්තම් PSA කියන පරීක්ෂණය කරනවා. ඒක සාමාන්‍ය අගේ 10ට වැඩි නම් අපි පිළිකාවක් කියලා හිතාගෙන ඉතුරු පරීක්ෂණ ටිකට යනවා. ඊට අමතරව අපිට කරන්න පුළුවන් දැන් අර මුත්‍රා වේගය අඩු වෙන නිසා මුත්‍රා වේගය කොයි මට්ටමේද තියෙන්නේ බලන්න අපි කියනවා යූරෝ ෆ්ලෝරෝමෙට්‍රි කියලා පරීක්ෂණයක් තියෙනවා. අපි ඒකෙදි කියනවා එක තප්පරයකට මිලිලීටර් 5කට වඩා මුත්‍රා පිටවීම අඩු නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඊට අමතරව අපිට කරන්න පුළුවන් ස්කෑන් පරීක්ෂණ කියලා ඕගොල්ලෝ කවුරුත් අහලා ඇති. ඒ ස්කෑන් පරීක්ෂණය කරගන්න පුළුවන්. ඊටත් අමතරව අපිට පුළුවන් අර මුත්‍රා සාමාන්‍ය වර්තාව UFR එකක් ගන්න පුළුවන්. එතකොට එතනින් අපිට අදහසක් ගන්න පුළුවන් මේ කියන ප්‍රොස්ටේට් ප්‍රශ්නේ නිසා දැනට මොකද්ද වෙලා තියෙන්නේ. කියන්නේ මුත්‍රා එකතු වෙලා රැඳිලා මොන හරි විසබීජ හැදිලා තියෙනවද? එහෙම නැත්නම් මේකේ ගල් හැදෙන අවදානමක් තියෙනවද? නැත්නම් මේ වෙන මොන හරි අර මුත්‍රා දැවිල්ලට හේතු වෙනවද? ඔන්න ඔයගේ දේවල් ටිකක් අඳුර ගන්න පුළුවන්. ඊටත් අමතරව අපිට පුළුවන් දැනගන්න තියෙනවා මේ පෝස්ට් වොයිඩල් වොලියුම් කියලා එකක්. ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍ය අපි මුත්‍රා කරාමත් මිලිලීටර් 30ක් අපේ මුත්‍රාශය රැඳෙනවා. නමුත් 30ට වඩා රැඳෙනවා නම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට පිරිමි කෙනෙක්ගේ පුරස්ත ග්‍රන්ථි විශාල වීමක් ආරම්භ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට අපිට ඒ ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා මේකට මොකද කරන්න කියලා. ඊට පස්සේ තව දෙයක් තමයි අපිට පුළුවන් ඒ විශාල උණු ග්‍රන්ථියෙන් කොටසක් ගන්න. ඔයගොල්ලෝ අහලා තියෙයි බයොප්සි පරීක්ෂණ කියලා එකක් තියෙනවා. ඒක අපි කියන පටක පරීක්ෂාව කියලා. එතකොට ඒකෙන් කරන්නත් පුළුවන්. නමුත් මේ ඔක්කොටම කලින් වෛද්‍යවරයාට පුළුවන් ගුදමාර්ගයට ඇඟිල්ලක් දාලා ඉවරලා අපිට පුළුවන් ඒ ග්‍රන්ථිය අල්ලලා බලන්න. ඒ අල්ලලා බැලුවම අපි බලන එක සිනිදුද රළුද කියලා. ගොඩක් අර රළු නම් මේක මේ පිළිකා පැත්තට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බලනවා එක තදද බුරුල්ද කියලා. එතකොට ඒකිනුත් තද නම් අපිට හිතෙනවා එක පිළිකා පැත්තට යනවා කියලා. ඒතර ඊට අමතරව ඒ ග්‍රන්ථියේ තියෙන විශාලත්වය ඊළඟට ඒක කොච්චර දුරට පැතිරිලාද මෙන්න මේ කාරණා ගණනාවක් අපිට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි මේ විශේෂ පරීක්ෂණ වලින් කරන්නේ මොකද්ද? මේ අපි හිතාගත්ත සහ තේරුම් ගත්ත දේ තහවුරු කරගන්නවා එකක්. දෙවෙනි එක තමයි අපි ප්‍රතිකාර කරද්දී මේ රෝගියාගේ ඒ ප්‍රතිකාරයට කොහොමද යා මේ මූණ දෙන්නේ බලපාන්නේ කියන එක අපි හරියට දැනගන්න තමයි මේ අපි ටෙස්ටිං නැත්තම් පරීක්ෂණ ටික කරගෙන යන්නේ. හොඳයි. අර දුරකථන ඇමතුම හිඳ අපිට හරියටම මේ වෛද්‍යාත්මක පැත්ත මෙහි සඳහන් කරන්න කාලය ලබා ගන්න නොහැකි වුණා. අපි දැන් මේ පිළිබඳව කතා කරමු සහ මේ ඊටමත් පුළුල් මාත්‍රකාවක් නිසා මෙහි රෝගී අවස්ථාවකදී මොනවද කළ යුත්තේ? එහි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව කතා බහ කරන්න අපි ලබන සතියේදී ආරාධනා කරනවා වෛද්‍යතුමීට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මොකද මේ ඊටමත් පුළුල් මාත්‍රකාවන් නිසා ඊටමත් පැහැදිලිව වෛද්‍යතුමීට අපිට පැහැදිලි කරලා දෙන්න අවස්ථාව තියෙන නිසා මේ පිළිබඳව අපි ලබන
සතියේ කතා කරමු. නමුත් ආයුර්වේද විද්‍යාත්මකව මොන ආකාරයෙන්ද මේ පිළිබඳව අපිට විස්තර කිරීමක් කරන්නට පුළුවන් වෙන්නේ? මම කෙටියෙන් කියන්නම් මොකද්ද කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම කියලා. අපි දැන් මුලිනුත් කිව්වා ඒගොල්ලන්ට ආම තත්වයක් ඇති වෙනවා කියලා. ඒක නිසා අපි කියනවා අග්නි දීපණය කරන ප්‍රතිකාර සහ ආම පාචන ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි කිව්ව හැමදෙසම වාතකෝපතාවයක් කියලා එකක් තියෙනවා කියලා. ඒක නිසා ඒගොල්ලන්ගේ වාත සමන ඖෂධ දෙන්න ඕනේ. කියන්නේ බොන්නක් දෙන්න ඕනේ, ස්ථානිකවත් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට අපි කියනවා අවශ්‍ය වුණොත් එහෙම මුත්‍රකාරක සමහර ඖෂධ දෙන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම දැන් මේක මේ ග්‍රන්ථිය විශාල වෙලානේ තියෙන්නේ. අපි ඒක ආයුර්වේද විද්‍යාවට ශෝතයක් කියලා සලකනවා. එහෙනම් තැ ඉදුමුමක්. ඒ නිසා අපි ශෝතහර කියන ඖෂධ ගණේ ඒවත් පාවිච්චි කරනවා. ඊට අමතරව තියෙනවා ලේකන කියලා. ලේකන කියන්නේ සූරාගෑම නැත්නම් පුංචි වීම කියන එක. අන්න ඒ අවශ්‍යතාවය සඳහා ලේකන ඖෂධ කියන එකත් පාවිච්චි කරනවා. දැන් මේවා බඩ ඇතුළට දෙන ගමන්ම අපිට ස්ථානිකව නැත්නම් මේ පුරස්ත ග්‍රන්ථිය ආශ්‍රිතවත් ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන් කරන එකක් තමයි තෙල් ගාන්න දෙනවා එයා ළඟ. එහෙම නැත්නම් ඊට පස්සේ එතන පොට්ටණියකින් තවන්න නැත්නම් බෙහෙත් දුම් අල්ලන්න දෙනවා. ඊට පස්සේ අපි සමහරට ලේප කියලා જાතියක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ආලේප කියලා જાතියක් පාවිච්චි කරනවා. ඊටත් වඩා සුවිශේෂී දෙයක් තියෙනවා ආයුර්වේදේ. මේකට අපි වස්ති පාවිච්චි කරනවා. වස්ති කිව්වහම එකක් තමයි වාත සමන වස්ති කියන එක සහ ලේකන වස්ති කියන එක. අපි ගුදමාර්ගයෙන් බෙහෙත් විතර ලබා දෙන අතරෙම මුත්‍ර මාර්ගය හරහා දෙන විශේෂ මේ ප්‍රතිකාරයක් තියෙනවා. අපි ඒකට කියනවා උත්තර වස්ති කියලා. මේ උත්තර වස්ති කියන එකත් ඉතාම තදින් ප්‍රතිඵල ගෙන දෙන එකක්. නමුත් මේ ඔක්කොම අතරතුරේ හදිසියේවත් අපි කියමුකෝ දැන් මේ ලෙඩාට දැන් අපි මේ බොන බෙහෙත් දීගෙන යනවා. එහෙම නැත්නම් අපි ස්ථානිකව කරන්නේ ඒත් ලොකු මුත්‍රා හිරවීමක් හෝ පිළිකා තත්ත්වයක් තිබුණොත් එහෙම සමහර වෙලාවට ශල්‍යකර්මයකට යන්නත් සිද්ධ වෙයි. හොඳයි. ඉතින් මේ පිළිබඳව වැඩි දුරටත් තවත් පැහැදිලි කරමින් ඔබට මේ පිළිබඳව කතා කරන්න අපි ආරාධනා කරනවා. වෛද්‍යතුමීට ලැබෙන සතියේදී අපි මේ පිළිබඳව කතා කරමු. පුරස්ත ග්‍රන්ථිය පිළිබඳව සහ එහි ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් විශේෂයෙන් වර්තමානය වන විට පුරුෂ පාර්ශවයේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳව කතා කිරීම වගකීමක්කට සලක අපි කාන්තාවන් වෙනුවෙන් ම ඉදිරිපත් කරන වැඩසටහනක් වුවත් අද දවසේ අපි වෙනුවෙන් කාලය වෙන් කරවා ගත්තා. ඉතින් 0711 331 883 කියන දුරකථන අංකෙන් වෛද්‍යතුමිය සම්බන්ධ වීමට කාලය වෙන් කරවා ගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ දුරකථන අංකයට කතා කරන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය වෛද්‍ය ප්‍රියදර්ශිනී ගුණරත්න වෛද්‍යතුමිය. බොහොම ස්තුතියි ඔබතුමිය දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.